ගතික ගෘහස්ත භූමි අලංකරණය උදෙක් අලංකරණයේ සඳහාම වෙන්නුණු අතර මෙහිදී මල් හා විසිතුරු පත්‍ර වලින් පමණක් භූමි අලංකරණය කරනු ලබනවා. නමුත් භූමි අලංකරණය සඳහා භූමි යොදා ගැනීමෙන් එනම් එළවලු, පළතුරු, ඖෂධ පැලෑටි හා ආහාරයට ගත හැකි මල් හා කොළ වර්ග මගින් නවතම ආකාරයේ විසිතුරු බවක් ගෙවත්තට ලැබෙනවා පමණක් නෙවෙයි. එමකින් ගෙදර එදිනදා ආහාර අවශ්‍යතාවයත් පිරිමහිනවා. එළවලු වලින් බොහෝ කෙටි කාලයකින් අස්වැන්න ලබාගත හැකි නිසා ගෙවත්තේ නිතර නිතර අලුත් නිර්මාණ බිහි වෙනවා. එමගින් ගෙවත්ත නිතරම නැවුම් වෙනවා. මෙම භූමි අලංකරණ ක්‍රමයේ යොදා ගැනීමේදී භෝග වර්ගයට අවශ්‍ය හිරු එළිය පස හා අනෙකුත් අවශ්‍යතා ගැන අප සැලකිලිමත් විය යුතුයි. බොහෝ ශාක වර්ගවලට මෙන්ම පළතුරු හා එළවලු සඳහා අඩුම වශයෙන් පැය 6ක කාලයක් සූර්ය රශ්මිය වැටි තිබිය යුතුයි. සෙවන ප්‍රියකරන එළවලු වර්ගද ඇති අතර වැඩි ප්‍රමාණයක් සඳහා හිරු එළිය අත්‍යවශ්‍යයි. එසේම හොඳින් ජලයේ බැස යන පසක් තිබිය යුතුයි. පාරවල් හා පාත්ති කෙළවරවල සිටුවා ඇති ගඟවැරල් හා දුරන්ත වැනි ශාක වෙනුවට සලාද හෝ දම් පැහැති ගෝවා ආහාරයට ගත හැකි මුකුණු වෙන වර්ග සිටුවා ගත හැකි. තනකොළ සිටුවා ඇති බෑවුම් සහිත ප්‍රදේශ වෙනුවට වැල් ගොටුකොළ සිටුවන්න. මල් සහිත වැල් වලින් නිර්මාණය කර ඇති ආරුක්කු වෙනුවට කරවිල, වැටකොළු, පතෝල, මෑකරල්, ලබු හා පුහුල් වර්ග සිටුවන්න. පෝච්චවල සිටුවා ඇති ක්‍රෝටන්, සයිප්‍රස්, බිගෝනියා හා රෝස වැනි මල් පැල වෙනුවට ඇඹුල් පේර, ජම්බු වර්ග, කාමරංගා, මිටි ඇඹරැල්ලා හා පේර වැනි පළතුරු සිටුවා ගන්න. මෙම පෝච්චි නිවසේ අලංකාර කිරීමට යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඍජුවන් හතරැස් මල් පාත්ති වෙනුවට විවිධ හැඩතලවලින් යුත් එළවලු පාත්ති සකස් කර ගන්න. පාත්තිවල ඉදිරිපස වැඩි උසර නොවැඩෙන එළවලු සිටුවිය හැකි අතර පාත්ති පිටුපසට වෙන්නට උස එළවලු වර්ග සිටුවා ගන්න පුළුවන්. එකම වර්ගයේ එළවලු වර්ගයන් එකම පේලියට වගා කිරීමෙන් අලංකාරයේ වැඩිවන අතර එළවලු පේලි සමග මල් පැල පේලිද සිටුවා ගන්න. මෙවැනි අතුරු භෝග වගා ක්‍රම මගින් ඇති භෝග විවිධත්වය කෘමින් භෝගයට පැමිණීම අඩු කරනවා. කෙසේ නමුත් පරිභෝජනයේ සඳහා භූමි අලංකරණයට